අපි අද කතා කරන්න යන්නේ කොහොමද ලයිට් බිල අඩු කරගන්න කියලා. ඉතින් ලයිට් බිල අඩු කරගන්න නම් අපි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ලයිට් වර්ග. ඉතින් මේ ලයිට් වර්ග වලින් අපි මුලින්ම බලමු ලයිට් බිල කොහොමද අඩු කරගන්න කියලා. ඉතින් මම ඔයාලට ගෙනාව ලයිට් වර්ග දෙකක්. මේ වර්ග දෙකම දැනට පාවිච්චි වෙනවා. එළදපළේ මේ දෙකම ගන්නත් තියෙනවා. ඉතින් තාමත් මේ වගේ ලයිට් තියෙන කිවල් මම ඕන තරම් දැකලා තියෙනවා. අපි කතා කරමු මේ ලයිට් එක ගැන. මේ ලයිට් එක තමයි filament light කියලා තමයි මේක ගොඩක් අය කියන්නේ. ඉතින් මේක watt CA light එකක්. watt CA. ඉතින් මේ ලයිට් එක ඇවිල්ලා LED වර්ගයේ ලයිට් එකක්. මේක watt 9 එක ලයිට් එකක්. මේ ලයිට් වර්ග දෙකෙන්ම එක හා සමාන එලියස් තමයි එන්නේ. මේ ලයිට් දෙකම එකම එලියක් එන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා මේ watt 100ක් මේක watt 9ක්. ඉතින් මේක වගේ 10 ගුණයක් කරන්ට් එක ගන්නවා මේ ලයිට් එක. ඉතින් ඔයත් මේ වගේ ලයිට් දාගෙන ඉන්නවා නම් ගෙදරට දැම්මම අයින් කරලා මේ වගේ ලයිට් එකකට යන්න ඔයාගේ ගෙදර 10 ගුණයකින් ලයිට් බිල අඩු වෙනවා මේ දේ කරොත්. ඉතින් මේක තමයි ප්‍රාථමික, ඒ කියන්නේ මේක තමයි මුලින්ම හදපු ලයිට් වර්ගය. ඉතින් මේක හදලා තියෙන්නේ කාන්ස්ටන්ට් කම්බියක්. මේක ඇතුලේ ගෑස් එකක් පුරවලා තියෙනවා හීලියම් කියලා. ඉතින් ගොඩක් අය හිතන්නේ ඉන්නවා මේක ඇතුලේ කිසිම වාතයක් නැහැ කියලා. ඒ කියන්නේ මුකුත්ම නැහැ කියලා. මුකුත්ම නැත්නම් මේකේ ගෑස් එකක් පුරවලා තියෙන හීලියම් කියලා ඒක ඉස්ස දෙයක් නම් නෙමෙයි. සාමාන්‍ය කියන්නේ මේකේ ගෑස් එක මනුස්සෙක් උෂ්ම ගත්ත කියලා මැරෙන තත්ත්වයක් නැහැ. නමුත් මේකේ ගෑස් එකක් තියෙන හීලියම් කියලා මේක මේ ගෑස් එක කැඩුන ගමන් ස්ථාලා උඩට යනවා. මේක ගොඩක් බර අඩු ගෑස් එකක්. ඉතින් මේකේ මේ කන්ස්ටන්ට් කම්බිය හරහා අපේ කරන්ට් එක යද්දී ඒ කරන්ට් එක යන ඝර්ෂණයට තමයි මේක රතු වෙන්නේ. ඒ කියන්නේ මේකේ ඇදිලිලා තමයි මේ ඉලෙක්ට්‍රෝන යන්නේ. මේ ඉලෙක්ට්‍රෝන යද්දී තමයි මේක රත් වෙලා මේකින් එළියක් එන්නේ. ඉතින් මේ විදිහට තමයි මේකේ එළිය එන්නේ. මේක තමයි මුලින්ම ලෝකේ හොයාගත්ත බල්බ් එක. ඒ කියන්නේ මේ සිස්ටම් එක තමයි හොයාගත්තේ. ඔයාලත් අහලා ඇති අර 999ක් මේ ටෙස්ට් කරලා තමයි මේ ලයිට් එක හොයාගත්තේ. ඉතින් මේක ගොඩක් ලොකු කරන්ට් එකක් යනවා. දැන් ලෝකේ දියුණු වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ලයිට් ඇවිල්ලා තියෙන්නේ ලෝකෙට. ඉතින් මේ ලයිට් වල ඉච්චර කරන්ට් එකක් පිච්චෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක වෝට් 9යි කිව්වේ එකත්. ඉතින් මේ වගේ ලයිට් පාවිච්චි කරන ඔයාගේ ගෙදරත් ලයිට් බිල අඩු කරගන්න ඕන. ඉතින් අපි මේ ලයිට් ගැන කතා කරමු. තවත් මේ ලයිට් වල තියෙන ප්‍රශ්නයක් තමයි ලෝකල් ලයිට් තියෙනවා මේ වගේම. ඉතින් මේ පිටිපස්සෙන් ඔයාලට පේන්න තියෙන මේ ඔක්කොම ලෝකල් ලයිට් සෙට් එකක්. ඉතින් මම පෙන්නන්නම් මේකක්. මේකේ ගොඩක් ලොකුයි. ඒ වුණාට මේ දෙකෙත් එළිය එකම සමාන එළියක් තමයි තියෙන්නේ. ගොඩක් අය රැවටෙන දෙයක් තමයි මේ සයිස් එකට රැවටෙනවා. මේ සයිස් එකට රැවටෙන්න එපා. හොඳ මොඩල් එකක් ගන්න. මේක නම් බැලුව බැලමටම පේනවා සාමාන්‍යයෙන් මේ ප්ලාස්ටික් එක පවා එච්චර ක්වොලිටි නැහැ කියලා. ඉතින් මේක ලෝකල් වර්ගයක්. ඉතින් මම මේක ඇතුළ ඔයාලට පෙන්නන්නම් මේකේ ඇයි මම මේක මෙච්චර ලෝකල් කියලා එපා කියන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන මේ පුංචි LED පටි සෙට් එකක්. නිකම්ම බෝඩ් එකක මේ පුංචි කෑලි දෙකක් තුනක් විතරයි තියෙන්නේ. ඉතින් මේක මේ ලයිට් එක වොට් 28ක් වෙනවා. ඉතින් මේ ලයිට් එක ඇවිල්ලා වොට් 9යි. ඉතින් ඔයාලට තේරෙන ඇති මේ LED වර්ග දෙක. ඉතින් LED කිව්වත් මේකේ වෙනසක් තියෙනවා. මේ වර්ගය දැම්මොත් ඔයාට පාඩුයි. මොකද කරන් බිල යනවා. ඉතින් මේක වොට් 28ක්නේ. මේක වොට් 9ක්. ඉතින් දෙකෙන්ම එන්නේ එකම එළිය. එක හා සමාන එළියක් එන්නේ. කිසිම වෙනසක් නැහැ. මේ ලොකු වට තිබ්බා කියලා රැවටෙන්න එපා මේවට. ඔයාලට පේනවා ඇති මේ උන්චි සර්කිට් එකක් තමයි තියෙන්නේ මේකේ. ඉතින් මේ ලයිට් මේ 2D සර්කිට් එකක් තියෙන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ හවස් වෙද්දී, කියන්නේ 6-7 වගේ වෙද්දී අපේ ලංකාවේ හැම තැනකම වගේ කරන්ට් එක පොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ 230ක් එන්නේ නැහැ කිසිම තැනකට. ඉතින් ඕක 219, 18, 215 වගේ වෙන තැන් තියෙනවා. ඉතින් එහෙම වුණාම මේ වගේ ලයිට් ඉක්මනට පිච්චිලා යනවා. ඉතින් ඔයාලා අපරාධ වියදම් කරන මුදල මේ ලයිට් පිච්චෙනවා. ඒ වගේ වෙලාවට ලයිට් ඔෆ් කරද්දි ඔන් කරද්දි. ඉතින් මේ ලයිට් එකේ තියෙන වෙනස තමයි මේක ගලවන්න පුළුවන් මෙහෙම. මේකේ තියෙන ලයිට් ප්‍රමාණය බොහොම පුංචි. ඔයාලට මේ මැද පේනවද මේ සර්කිට් කාඩ් එකක් තියෙන්නේ. ඉතින් මේක හොඳ එකක් කියන්නේ මේකත් ඉතින් අර වගේ හවස් වෙද්දී කරන්ට් එක අඩු වුණාට මේකෙන් මේ සර්කිට් එකෙන් මේ කරන්ට් එක
හදා ගන්නවා. ඉතින් හදා ගත්තාම මේක පිච්චෙන්නේ නැහැ. මේකේ ලොකු කරන්ට් එකක් ගන්නෙත් නැහැ. ඉතින් මේ වගේ ලයිට් එකක් දැම්මොත් තමයි ඔයාලට පාඩුවක් නැතුව වාසියක් වෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ ලයිට් එකක් ගන්න බලන්න. ඒ කියන්නේ හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න. මේ ලයිට් එක සාමාන්‍යයෙන් දැක්ක ගමන්ම මේක ටිකක් බර වැඩි. මොකද මේකේ ලොකු සර්කිට් එකක් තියෙන්නේ. ඉතින් මේ ලයිට් එකට යන්න ඔයාගේ කරන්ට් බිල අඩු කරගන්න ඕන නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ වගේ ලයිට් එකක්. එතකොට මේ ලයිට් ගැන තව එක දෙයක් කියන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති මේක ස්ක්‍රූ ටයිප්, මෙන්න මේක පින් ටයිප්. ඉතින් මොකද්ද මේ දෙකේ වෙනස කියලාත් මම මේ කොහොම පුංචිවට කියන්න. ඉතින් මේ පින් ටයිප් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ කාලයත් එක්ක මේ පින් ටයිප් එකේ පින් එකෙන් ගැලවිලා බල්බ් වැටෙනවා. ඉතින් ඒක නැති කරන්න තමයි මේ වගේ ස්ක්‍රූ ටයිප් එකක් හදලා තියෙන්නේ. ඉතින් ගොඩක් ඉන්ඩස්ට්‍රියල් පැතිවල මේ ස්ක්‍රූ ටයිප් එකම පාවිච්චි කරන්න කියනවා. මොකද මේ ස්ක්‍රූ ටයිප් එක ගැලවිලා වැටෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මොකද මේකේ පොටවල් ගානක් කැරකෙන්න ඕනේ. එතකොට තමයි බල්බ් එක පත්තු වෙන්නේ. මේක එහෙම නෑ, බොහොම මේ පුංචි පින් දෙකකින් තමයි මේක ලොක් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ ගෙවල් වලටත් මේකේ වෙනස තේරුම් ගන්න, ඔයාලට අවශ්‍යතාවය අනුව මේවා දාගන්න. ඉතින් මේවා ගොඩක් සේෆ්ටි. ඉතින් සේෆ්ටි පැත්තෙන් වැඩි මේ පින් මේ ස්ක්‍රූ ටයිප් එක. ඉතින් ඔයාලට ස්ක්‍රූ කියන්නේ මේක මේ පොට තියෙන හින්දා ස්ක්‍රූ කියන්නේ. ඉතින් ඕන කඩේකින් බල්බ් එකක් ගන්න කියපුවම ඔයාලගෙන් අහන දෙයක් තමයි ස්ක්‍රූ ටයිප්ද පින් ටයිප්ද කියලා. ඉතින් ඔයාලට පුංචි දැනුමක් ලැබෙන්නේ නැති කියලා හිතනවා මේ ස්ක්‍රූ ටයිප් එකයි පින් ටයිප් එකයි ගැන. ඔයාලට මේකේ ඉතිහාස කතා තියෙනවා ඕන තරම් ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම මේක ඉතිහාසයේ කියලා දෙනවා. කියන්නේ මේක තමයි ලෝකෙට මුලින්ම හදපු බල්බ් එක. ඉතින් මේක ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝස් එක්ක එකතු වෙලා ඉන්න මම ඔයාලට කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයාලගේ ඔයාලගේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් හැම જાතියකම වීඩියෝස්. ඒ කියන්නේ වාහන කැඩිලා ඒව හදාගන්න විදිය, කැඩෙන්නේ නැතුව පාවිච්චි කරන විදිය, මේ වගේ ගෙවල් වල කරන්ට් බිල අඩු කරන විදිය. ඉතින් ඉස්සරහට තවත් මම කරන්ට් බිල අඩු කරන ක්‍රම ගොඩක් ගේනවා. හැමෝම වීඩියෝ මගේ channel එකත් එක්ක එකතු වෙන්න, හැමෝම වීඩියෝස් බලන්න. කොහොම හරි ඔයාලගේ වියදම් වෙන සල්ලි ප්‍රමාණය අඩු කරගන්න බලන්න. ඉතින් ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. Thank you.